සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමුණුහෙන්ද්‍ර මම නිශාන්ති දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනපති පදවි ප්‍රාප්තියට වසර 4යි මහජන නියෝජිතින්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දී තු බව අකමැති කියයි මොලේ මියගිය අයගේ ශරීර අවයව බද්ධ කිරීමේ මෙහෙයුමට ගුවන් හමුදාවත්. රාජ්‍ය සේවක මූලික වැටුප මේ මාස සිට ඉහළට. ශ්‍රීලියාවේ කුන්සල් හා තානාපති කාර්යාල කීපයක් ඉදිරිපිට සැක සහිත පාර්සල්. නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 3 දෙනෙකු හා අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ තෙවරුම් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයා දිවුරුම් දීම සිදු කෙරුණේ ජනාධිපති නිල නිවසේදී. නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස අභ්‍යාචනාධිකරණ සභාපති PT සූරසේන අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන් වන S තුරේරාජා හා EAGR අමරසේකර යන මහත්වරුන් දිවුරුම් දුන්නා. නව අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ මහාධිකරණ විනිසුරු KP ප්‍රනාන්දු මහතායි. ජනාධිපති ලේකම් උදයආර සෙනවිරත්න මහතාද මෙම අවස්ථාවට එක් වුණා. මහජන නියෝජිතින් සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කරන්දෙනිය මධ්‍ය මහාවිද්‍යාලයේ 75 වන සංවත්සර උළෙලට හා විද්‍යාලීය තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විද්‍යාලයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මහත් හර්සරින් පිළිගැනීමට පාසලේ දරුවන් ක්‍රියා කළා. නවීන පහසුකම් වලින් සමන්විතවයි නව පාසල් ගොඩනැගිල්ල ඉදි කර තිබෙන්නේ. එය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද සහභාගී වුණා. විද්‍යාලයේ 75 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කළ සිසුන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය නැරඹීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. CWW කන්නංගර මහතා ආරම්භ කළ මෙම පාසලේ දරුදරියන් සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ රැසක් අත්කරගෙන තිබෙනවා. එම දරුවන් ඇගීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිය සංගවා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි. අපේ පාර්ලිමේන්තු ආදර්ශයන් නෙමෙයි. ඒක නැති වෙලා තියෙන්නේ. අපේම හැසිරීමෙන් අපේ ආදර්ශය නැති කරගත්තා. අපි මේවා හදන්න ඕනේ. අපි මහජන නියෝජිතයන්. අපේ වැරදි තියෙනවා නම් ඒව ගැන කතා කරන්න ඕනේ. නැත්තම් මේ දේශපාලනේ මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නැති වෙනවා. පාර්ලිමේන්තුවේ දන්නේ අපි සමාජයට ප්‍රාදේශීය සභා හැසිරෙන විදිය, පළාත් සභා හැසිරෙන විදිය අද විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අධ්‍යාපන ශේෂ්ත්‍රයේ සිදු කරන වෙනස්කම් පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වුවා. මට උවමනායි ඊළඟ වසර කීපෙදී අපේ විද්‍යා සංඛ්‍යාව වැඩි කරගන්න. දැන් වැඩිපුර බඳවා ගන්න විද්‍යා ගුරුවරු හැටියට පුහුණු කරන්න. පුහුණු කළා පාසල් වලට එවන්න. විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනයේ ලබන සංඛ්‍යාව අපි වැඩි කරන්න ඕනේ. අපේ පළවෙනි තැන දීලා තියෙන්නේ තොරතුරු තාක්ෂණයට. විශාල සංඛ්‍යාවට පුහුණු කරන්න මේ අවුරුද්දේ මුදල් වෙන් කරලා තියෙනවා. එන අවුරුද්දේ ආණ්ඩුවෙන් ගෙවලා පුහුණු කරනවා. එහෙනම් මේ අවුරුද්දේ අපේ විශේෂ අවධානය යොමු කරන්නේ වැඩිපුර ඒ සංඛ්‍යාව පුහුණු කරන්න. ඊට අමතරව ජපාන් එක්ක සපුරා වැඩසටහන තියෙනවා. ඒකෙත් නව නිර්මාණ ගණනාවක් තියෙනවා. ඒ නිසා මේ සියලු දෙනාට මේ නව නිර්මාණය දෙන්න පුළුවන් විදියට ඒ දක්ෂ අයට අනාගතයක් ඇති විදිය තමයි අපි ක්‍රියා කරන්න කියලා මම කියන්න කැමතියි. බාලදක්ෂ උත්තමාචාරයක්ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පැවැත්වුණා. බාලදක්ෂීන්ගේ එලිමහන් ක්‍රියාකාරකම් පිළිබඳ සංදර්ශනයක්ද පැවති අතර ඒ නැරඹීමටද අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස සහභාගී වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ සිව්වන සැමරුම අදට යෙදී තිබෙනවා. ජනාධිපතිතුමා එදින දිවුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නා. 2015 ජනවාරි බස 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කළේ 62 ලක්ෂයකට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින්. ඒ අනුව 2015 ජනවාරි මාස 9 වෙනිදා ඒ මහතා ජනාධිපතිදුරේ තීරුම් දුන්නේ ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙසයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දශක 4කට අධික කාලයක් තිස්සේ දේශපාලනයේ නිරතව සිටින පළපුරුදු පරිණත දේශපාලඥයෙක්. එම කාලය තුල ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුරේ මෙන්ම අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය දුර ගණනාවක් කොබවා තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂයෙන්ම නිර්හංකාර දේශපාලඥයෙකු ලෙසයි සමාජ සම්භාවනාවට පාත්‍රව සිටින්නේ. රටත් සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද ඉටු කරමින් සිටින්නේ උදාර මෙහෙවරක් බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම ස්වාමින් වහන්සේ පවසනවා. ජනාධිපති මන්දිරයේ පැවති පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. දිවයින පුරා විහාරස්ථාන 60කට ආසන්න සංඛ්‍යාවකට මෙහිදී පූජා භූමි ඔප්පු පිරිනැමුණා. අපේ ජනාධිපතිතුමන්ගේ මේ අවුරුදු 4 දැන් ඉවරයි. ඉදිරියට මේ රට ගොඩනගන්න ඔබතුමා කුඩු දැන් කොයි විදිහටද අල්ලන්නේ? ඒ පොලිසියෙන් අමුඩායි මේ අවුරුදු 4 තුරා ඔබතුමා බාර් හදන්න බලපත්‍ර දුන්නේ නැහැ. ඔබතුමා මේ විස වල් වලට ගහන්න එපා. ඒ තුලින් වකුගඩු නොයෙක් රෝග හැදෙනවා. පොලිසියෙන් ඔබතුමා නැතිකල කොහොමුණත් ඔබතුමන්ට අන්නේ කාර්යයන් කරන්නට ඊළඟ අවුරුදු 5 මේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හැටියට කටයුතු කරන්නට ශක්තිය, ධෛර්යය, බලය, වාසනාව අත්වේවායේ කාපටක් කරන පිනක් කියලා හිතෙනවා. අපේ ජනාධිපතිතුමන් ස්වකීය ජනාධිපති තනතුරට පත් වෙලා සිව් වසරක් සම්පූර්ණ වෙනකොට මේ සිදු කරන උතුම් පූජා භූමි ඔප්පු ප්‍රදානය සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රධාන ආර්ය මහා සංඝ පරම්පරාවටම කරන උතුම් පූජාවක් හැටියට අපි සලකනවා. අතිගරු ජනාධිපතිතුමා අතිශ්‍රේෂ්ඨ වූ ක්‍රියාවක් සැබෑ ප්‍රායෝගික බෞද්ධෙක් හැටියට එතුමා දියත් කළා. හැම අවස්ථාවකදීම අතිගරු ජනාධිපතිතුමා අපිට උපදෙස් දීලා තිබෙනවා සම්බුද්ධ ශාසනය ශක්තිමත් කිරීම උදෙසා අපට කළ හැකි උපරිම කාර්යභාරය නිරන්තරයෙන්ම ඉටු කරන්නයි කියන උපදෙස සහ නියෝගය. රාජ්‍ය සේවක මූලික වැටුප මේ මාසයේ සිට වැඩි කරනවා. එය රුපියල් 2500 සිට රුපියල් 10000 දක්වා වැඩිවීමක් බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. මේ අනුව රජයේ 15 ශ්‍රේණියේ සේවකයාගේ මූලික වැටුප රුපියල් 2500කින් ඉහළ යාමට නියමිතයි. ඉහළම ශ්‍රේණියේ රජයේ සේවකයාගේ වැටුප ඉහළ යාමට නියමිතව තිබෙන්නේ රුපියල් 10000කින්. 2015 ජනවාරි මාසයේ සිට මේ දක්වා රාජ්‍ය සේවක වැටුප 85%කින් පමණ ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව 2015 දී රුපියල් 11730ක් වූ 15 ශ්‍රේණියේ රාජ්‍ය සේවක වැටුප මේ වන විට 21745ක් දක්වා වැඩි වී තිබෙනවා. මේ 15 ශ්‍රේණියේ සේවකරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව වෙනත් රෝගීන් වෙත බද්ධ කිරීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අද අත්සන් ලැබුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ සෞඛ්‍ය අමාත්‍යංශය සහ ගුවන් හමුදාවයි මෙසේ ගිවිසුම්ගත වුණේ. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඊට අත්සන් ලැබුවා. මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. වකුගඩු රෝගියට අවසාන ප්‍රතිකාරය ලෙස හඳුනාගෙන ඇත්තේ වකුගඩු බද්ධ කිරීම හෝ රුධිර කාන්තුකරණයයි. එහෙත් බද්ධ කිරීම සඳහා ගැළපෙන වකුගඩුවක් සොයා ගැනීම අපහසු කටයුත්තක්. ජනාධිපතිතුමාගේ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය මගින් මේ සඳහා සුදුසු පියවරක් ලෙස මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු වෙනත් වකුගඩු රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය මහනුවර මහරෝහලෙන් ආරම්භ කෙරුණා. ව්‍යාපෘතිය යටතේ මේ වන විට හෘදය, ආක්මාව, ඇස් හා පටක ඇතුළු අවයව කොටස් බද්ධ කිරීමද සිදු කෙරෙනවා. හදිසි අනතුරු හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ අවයව ජීවකාලය කෙටිවන බැවින් බද්ධ කිරීම කඩිනම් කළ යුතුයි. ඒ හේතුවෙන් ජනාධිපතිතුමාගේ මැදිහත් වීම මත මෙම අවයව රෝහල් වෙත ප්‍රවාහනය කිරීමට ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමවා. ඒ සඳහා මේ දක්වා කළ යුතු ගෙවීම් ජාතික වකුගඩු අරමුදල මගින් සිදු කර තිබෙනවා. මෙම කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණිනුයි අවබෝධතා කිවිසුමට අත්සන් ලැබුණේ. හදිසි අනතුරකින් මොළය මියගිය අවස්ථාවකදී හෝ අවයව දන් දීමට කැමැත්තක් දක්වන්නන් මහනුවර මහරෝහලේ අවයව බද්ධ කිරීම සම්බන්ධීකරණ කාර්යාලයට දැනුම් දීම මගින් මේ සඳහා දායක විය හැකි බව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය දැනුම් දෙනවා. एंटरप्राइज श्रीलंका වැඩසටහනට ක්‍රියාත්මක ලංකා බැංකුවේ තුරුණු තිරිය ණයෝජනා ක්‍රමය මගින් ලබා දී ඇති මුදල රුපියල් මිලියන 200 ඉක්මවා තිබෙනවා. එම මුදල් ලබා දී ඇත්තේ තරුණ ව්‍යවසායකින් 473 දෙනෙකු වෙනුවෙන්. තුරුණු දිරිය ණයෝජනා ක්‍රමය පිළිබඳ ලංකා බැංකුව ඉදිරිපත් කළ නවතම ප්‍රගති සමාලෝචන වාර්තාවේ මෙම තොරතුරු සඳහන්. මෙම ණය ව්‍යාපෘතිය මගින් සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි ව්‍යවසායික ණය නිකුත් කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යවසායික ණය 72ක් නිකුත් කරමින් දිස්ත්‍රික් අතර ඉදිරියට පැමිණ සිටිනවා. පළාත් අතරින් පෙරමුණට පැමිණ තිබෙන්නේ බස්නාහිර පළාතයි. තරුණ ව්‍යවසායකින් උදෙසා නිර්මාණය කර ඇති මෙම ණයෝජනා ක්‍රමයේ ජනප්‍රිය වී ඇත්තේ ලිහිල් අපක්‍රමයේ සහ ආවම පොලි අනුපාතයක් වැනි සහන රැසක් හේතුවෙන්. මුරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතිය බිහි කරමින් නව වාර ශිෂ්ටාචාරයක් ගොඩනැගීමට ජනාධිපතිතුමාට හැකි වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කැබිතුගොල්ලෑව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මුරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතිය ऐतिहासिक व्यापृतिया अभी महावीरोदार व्यापृतिया महादेश हितैषी व्यापृतिया गोविया सुरकिन गोविया आरक्षा करन अपते यन जले मुहुदट गला यन जले एक्रेस करला ए महा पराक्रम ब्राहु चिंतने अहसिन मटन एक दिय बिंदक्पट मुहुदट गला यनट नोदी जलाशय इदि करला वेववंगनु इदि करला विशेषेन्म अलुत वारि शिष्टाचारय අලුත් වාරි කර්මාන්තයක් නිර්මාණය කරලා මහා ඓතිහාසික වැඩ කොටසක් කරා. එහෙම එතුමාට ඒ වැඩ කටයුතු කරන්නට ශක්තිය ලැබුණා මේ යහපාලන ආණ්ඩුවේ. කැබිතිගොල්ලෑව ජයනතුගම උදාගම්මානයේ ජනතා අයිතියට පැවරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජනාධිපතිතුමාගේ සිව්වන পদවි ප්‍රාප්තිය වෙනුවෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 150 වන ගම්මානය මෙයයි. निवास 18කින් සමන්විත ගම්මානයේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 114ක්. අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය හමු වීමට නියමිතයි. ඒ සඳහා අමාත්‍යවරයා අනිද්දා වොෂින්ටන් බලා පිටත්ව යන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. පාර්ලිමේන්තුවේ සියලු මහජන නියෝජිතයන් එකඟ වන්නේ නම් පළාත් සභා ඡන්ද විමසීම පැරණි ක්‍රමයටම පැවැත්වීමේ හැකියාව පවතින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කළ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙහිදී අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. මූල්‍ය ඒකාග්‍රතාවය සම්බන්ධයෙන්ද පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධ පළාත් සභා මැතිවරණ සීමා නිර්ණය කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. නීති අනුව මාස දෙකක කාලය ඉක්ුත්වීමෙන් පසු ඒ වාර්තාව කතානායකතුමා හෝ අගමැතිතුමා විසින් ජනාධිපතිතුමා වෙත යැවිය යුතුයි පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා. මේ පිළිබඳව ගරු මන්ත්‍රීතුමා පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරලා තියෙනවා. තම ජනාධිපතිතුමා ඉදිරිපත් කරන්න ඕනේ කියන කාරණේ මම දැනුවත්ලා තියෙනවා. මේ පිළිබඳව ගරු කතානායකතුමා නැවත පැමිණි අවස්ථාවේදී එතුමාට මම දැනුවත් කරන්නම් ඒ කාරණේ අවශ්‍ය කටයුතු සිදු කරන්න වැඩ පිළිවෙලක්. මාස දෙකක් ඇතුළත ඒ සමාලෝචන වාර්තාව යවන්න බැරි වීම පිළිබඳව සමාලෝචන කමිටුවේ පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ. පක්ෂ නායක රැස්වීමේදී මම හිතන්නේ අපි නොනිල වශයෙන් සාකච්ඡා කරුවා සියලු දෙනාම පරණ ක්‍රමයට යන්න කැමැති. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය හමුවීමට නියමිතයි. ඒ සඳහා අමාත්‍යවරයා අනිද්දා වොෂින්ටන් බලා පිටත්ව යාමට යන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. මෙහිදී අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. මූල්‍ය ඒකාග්‍රතාවය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී විශේෂ අවධානය යොමු කරනු ඇති. අමාත්‍යවරයා සමග මෙම සංචාරය සඳහා මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයේ නියෝජිතයන් කිහිප දෙනෙකුද සහභාගී වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා. ජනාධිපතිවරයා පමණක් නෙවේ සමස්තයක් හැටියට රජය ස්ථාවරයේ ඉඳලා වැඩ කටයුතු ආරම්භ කරා. අපි දැක්කා පාර්ලිමේන්තුවේ දෙමළ සන්ධානය TNA පක්ෂය ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවා. ප්‍රථම වතාවට පළවෙනි අයවැය ආණ්ඩුවට ඡන්දය ප්‍රකාශ කරා පක්ෂ. එතනින් ඇත්ත වශයෙන්ම අපිට පණිවිඩයක් යවන්න පුළුවන්කම ලැබුණා දෙමළ ජනතාව නියෝජනය කරන, මුස්ලිම් ජනතාව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ ආණ්ඩුවත් එක්ක නැගී සිටිලා සහයෝගය එක දිගටම ලබා දුන්නා කියන එක මම මතක් කරන්න ඕනේ. තුරේ සංවර්ධනයේට, නැගෙනහිර සංවර්ධනයේට ඉදිරියේදී ඒ කරන වැඩ කොටස් පිළිබඳව ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී කිහිප දෙනෙකු අදහස් දැක්වුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී ඇතිවෙන ඕනෑම මැතිවරණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපි පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කළාසේම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අපට කරන්න පුළුවන්. අපි ආණ්ඩුවට යෝජනා කරනවා ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නෙත් නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණය දෙන්නෙත් නැත්නම් ජනතාවට හිමි පළාත් සභා මැතිවරණය මේ රට ජනතාවට ලබා දෙන්න, ජනතාවගේ සර්වජන ඡන්දය ආරක්ෂා කරන්න, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්න බොහොම පැහැදිලි වගකීමක් තිබෙනවා. පළාත් සභා මැතිවරණය පළාත් සභා පනත සංශෝධනය කළා. පළාත් සභා මැතිවරණයේ කල් දැමීම තුළ සියලුම ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළා තියෙනවා. ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති, පළාත් සභාවල තියෙන සංවර්ධන ව්‍යාපෘති, පළාත් සෞඛ්‍ය, ඒ වගේම අධ්‍යාපනය, ඒ වගේම මේ සියලුම පළාත් සභාවලට අයිති සියලු විෂයන් අද අකර්මණ්‍ය වෙලා තිබෙනවා. ඒ නිසා අපි මේ මොහොතේ අපි මේ රජයට බල කරලා කියනවා පළාත් සභා මැතිවරණය පවත්වන්න මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන. සේනා දළඹු වසංගතය උඩරට එළවලු වගාවටද ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව වැලිමඩ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ හසන්තා උදයන්කනී මහත්මිය පවසනවා. ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙසද ඇය ගොවින්ගෙන් එල්ලා සිටිනවා. එළවලු වගාවට වගේම අර්ථාප වගාවටත් මේ දළඹ වගෙන් හානිය වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මේ පැතිරීම වළක්ව ගන්න ප්‍රදේශ ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඔබේ වගාවන් පිළිබඳ අවධානයෙන් ඉන්න කියලා. ඔබේ වගාවන් වල සුළු හෝ හානියක් තියෙනවා නම් ළඟම ඉන්න කෘෂිකර්ම උපදේශකවරයා දැනුවත් කරන්න. සේනා දළඹ වසංගතයට ලක් වූ ප්‍රදේශ ආපදා සහිත ප්‍රදේශ ලෙස නම් කරන ලෙසයි සමස්ත ලංකා ගොවිජන සම්මෙලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඉල්ලා සිටින්නේ. බඩීනුගු ගහේ ගොබේ ඇතුළේ මේ පණුව ඉන්නවා. මේ ගොබේ ඇතුළේ ඉන්න කාට තෙල් ගහලා අලු ගහලා මේක මර්ධනය කරන්න බෑ. මේ වෙනකොට ගොයමට අවිල්ලා තියෙනවා. කරුණා කරලා අපි නැවත වතාවක් කියනවා මේ දළඹුවා ඉන්න ප්‍රදේශ ආපදා තත්වයකට ලක්වෙච්ච ප්‍රදේශ විදියට නම් කරන්න. මේ දළඹුවා මර්ධනය කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් දියත් කරන්න. බඩේරුඟු උක් ඇතුළු භෝග වර්ග කීපයකට සේනා නැමැති දළඹු විශේෂයෙන් හානි සිදු වී තිබෙනවා. සේනා නැමැති දළඹු විශේෂය මර්ධනය කිරීම සඳහා සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 50ක් වෙන් කර තිබෙනවා. ක්‍රිමිනාශක මිලදී ගැනීම සඳහා 50% සහනාධාර ලබා දීමට රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරනවා. ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් ක්‍රිමිනාශක ඉසීම පිළිබඳවද පසුගිය දිනවල විශේෂ අවධානය යොමු කෙරුණා. යුදහමුදා මාණ්ඩලික ප්‍රධානී දුරේට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබෙනවා. යුදහමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර ඇති බවයි යුදහමුදා මූලස්ථානය සඳහන් කළේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසිනුයි මෙම පත්කිරීම සිදු කර ඇත්තේ. ශ්‍රී ලංකා යුදහමුදාවේ බඳවා ගැනීම් පාඨමාලා අංක 19 යටතේ 1984 මාර්තු 5 වනදා යුදහමුදාවට එක් වූ ශවේන්ද්‍ර සිල්වා මහතා අධිකාරියට පත් වූයේ 1985 වසරේ නොවැම්බර් 16 වනදායි. වන්නේ මානුෂීය මෙහෙයුමේදී 58 වන සේනාංකයට නායකත්වය දෙමින් ඔහු ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂී මෙහෙයක් ඉටු කළා. වීර වික්‍රම, විභූෂණ, රණශූර, උත්තම සේවා ආදී පදක්කම් රැසකින්ද ඔහු පිදුම් ලබා තිබෙනවා. අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාශය කළ මෙහෙයුමකදී සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. කොළඹ මාලිගාවත්ත කෙත්තාරාම මාර්ගයේදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 340ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ටාසය සමත් වුණා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ජම්පටා වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් අයෙකුට තුවාල සිදු කරමින් මෙන්ම මාලිගාවත්තේදී වෙඩි තැබීම් 3ක් සිදු කර ඇති බවද හෙළි වුණා. එහිදී එක් අයෙකු මියගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. 28 හැවිරිදි බමුණුආරච්චිගේ දුමින්දනහොත් මොහොමඩ් සල්මාන් රිල්වාන් හෙවත් පප්පා නමින් හැඳින්වෙන සැකකරු හෙලිකල තොරතුරුවලට අනුව වලදමා තිබූ ජීව අත්බෝම්බයක්ද සොයාගත් බව පොලිසිය පවසනවා. දින 7ක රැඳවුම් නියෝග මත සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් බූලස්ථානය සඳහන් කළේ. මහනුවර යටිනුවර වීදියේ මහල් ගොඩනැගිල්ලකට හටගත් ගින්නෙන් තුවාල ලැබුවන්ගේ සුවදුක විමසීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා කටයුතු කළා. ගෑස් කාන්දුවක් හේතුවෙන් මහනුවර යටිනුවර වීදියේ පෞද්ගලික ආයතනයක් පවත්වාගෙනගේ ගොඩනැගිල්ලක ඊයේ හටගත් ගින්නෙන් එකම පවුලේ 5 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් මේ වන විට මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මෙසේ රෝහල්ගතව සිටින්නේ මව, පියා හා දරුවන් තිදෙනයි. ඔවුන්ගේ සුව දුක් විමසා බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මහනුවර මහරෝහල වෙත පැමිණියා. ඒ වන විට මව සහ පියා සුළු ශල්‍ය කර්ම සඳහා යොමු කර සිටි අතර දරුවන්ගේ සුව දුක් බැලීමට ආණ්ඩුකාරවරයා කටයුතු කළා. ඒ පවුලේ මේ සුවදුක් බලන්න තමයි මම අද මහනුවර මේ මහරෝහලට ආවේ. ඒ දරුවෝ තුන්දෙනා දැන් හොඳ තත්වයට ඉන්නවා. ඒ පවුලේ උදවිය ගයක් ඉල්ලනවා, ගයක් නැහැ කියලා. ඒගොල්ලෝ ඒ නිසා තමයි එතන නේවාසිකව ඉඳලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපිට කටයුතු කරලා යම් කිසි දෙයක් කරන්න සිද්ධ වෙනවා. ඔවුන් බොහොම සුවෙන් සිටිනවා. උන්ට බොහොම සුළු තුවාල තිබුණේ. ඒ අනුව ඒ ආදාර ප්‍රතිකාර කටයුතු කරලා අද ඔවුන් මෙම මහනුවර මහරෝහලෙන් පිටත් කර හරින්න මූලික කටයුතු ලෑස්ති කරලා තියෙනවා. ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ කිවිසුම සම්බන්ධ පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වුණා. තවත් නඩු කීපයක් අධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ කිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පෙත්සම් 8ක් අධිකරණයට ඉදිරිපත්ව තිබෙනවා. ගිවිසුම් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වීම අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව කරුණු සලකා බැලූ බුවනකලු විහාරයේ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් සලකා බැලීම ලබන මැයි මාස 22 වෙනිදාට කල් තැබුණා. ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ඇතුළු 3 දිනකට එරෙහිව යලි ව්‍යුර්ථ වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. සැකකරුවන්ට එරෙහි වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. ඒ එම වරෙන්තුව ජාත්‍යන්තර පොලිසියට යොමු කිරීමට අවශ්‍ය බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි. හිටපු තානාපතිවරයාගේ බිරිඳ සහ සොහොයුරියටද මෙලෙස ව්‍යවෘත වරෙන්තු නිකුත් කෙරුණා. ඒ සැකකරු తాවකාලිකව විදේශගත වීමේදී නැවත අධිකරණයට ගෙන්වා දෙන පොරොන්දුව මත ඇපවීම හේතුවෙන් සැකකරු වංචා කළ බව කියන ඇමරිකා ඩොලර් 2,50,000ක මුදල PPP ඉන්ටර්නැෂනල් ආයතනය හරහා එවා ඇති බවත් එම ජංගම ගිණුම් පරීක්ෂා කිරීමට අදාළ විමර්ශන ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළා. අයිටෙන් සවසහායතේ ප්‍රවෘත්ති අදට අවසන්. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk